මධ්‍යහනක්. ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම පබසරි වලේබඩ. ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත. අධ්‍යාපනයේට වැඩිම මුදලක් වෙන් කළේ වත්මන් රජයයි. ජනපතිගෙන් ප්‍රකාශයක්. රජය සිදු කළ විප්ලවය. අධ්‍යාපනයේ විශාල වෙනසක් කළා. මාසෙන් ගොඩනැගිලි 500ක් විතර. පලාලි ජාත්‍යන්තර ගුවන් තුරපලක් බවට සංවර්ධනය කිරීම ඇරඹේ. කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතියක්. ඉන්දියා නවරජයේ අයවැය පාර්ලිමේන්තුවට. පසුගිය රජය අධ්‍යාපනයට ලබා නොදුන් තරමේ මුදලක් වත්මන් රජය ලබා දී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම අදහස් පළ කළේ කවුඩුල්ල මහාවිද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින්. එම විදුහලේ නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. රජරට නවෝදය ජනපති වැඩසටහන හා පිබිදීමු පොළොන්නරුව ව්‍යාපෘති යටතේ මේ සඳහා රුපියල් ලක්ෂ 50ක් පමණ වැය කර තිබෙනවා. ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන්ුයි එය ඉදිකිරුණේ. ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසුව පැවති උත්සවයේ අමතමින් ජනාධිපතිතුමා මෙසේද සඳහන් කළා. පාසලක් ගමත් පන්සලක් එකතු වෙච්ච තැන තමා දරුවනේ අපේ රටේ තිබෙන අපේ මහා සංස්කෘතියේ ප්‍රධාන වශයෙන්ම යහපත් පරපුරක් හොඳ රටක් හොඳ සමාජයක් ගොඩනැගෙන්නේ. ලෝකේ බොහෝ රටවල් හුඟක් දියුණු රටවල් තියෙනවා. ඒ දියුණුව හුඟක් තියෙන්නේ භෞතික සම්පත් වලින්. නමුත් ඒ සමාජවල මිනිස්සු අපිටරන් ගුණ යහපත් නැහැ. ගුණ යහපත්කම තමා මිනිසෙකුගේ තියෙන්න ඕනේ අවශ්‍යම දේ. පහුගිය අවුරුදු 5 තුල අපි කිසිම රජයක් අධ්‍යාපනයට නොදුන් මුදලක් වෙන් කරලා ඔබේ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. පොළොන්නරුවට සීමා වෙන්නේ නැතුව කොහොමද හබරණින් එහාට යන්නේ? කොළඹින් එහාට යන්නේ, මූදෙන් එගුඩහට යන්නේ, ගෙනියන්නේ කොහොමද? ඒ තමයි මම ගත්ත උත්සාහය. ඉතින් ඒ උත්සාහය හුඟක් අපි හොඳ ප්‍රතිඵල දකිනවා. ඒ නිසා මේ තරගකාරී ලෝකයේ තුල හොඳින් ඉගෙනගෙන හොඳ ජීවිතයක් ගත කරලා ඔබේ ආදරණීය දෙමව්පියන්, ගුරු මෑණිවරුන්, පියවරුන්ට හොඳට ගරු කරලා හොඳ අධ්‍යාපනයක් සමව හොඳ යහපත් ජීවිතයක් ගත කරන්න ඒ වගේම ඔබ ලෝකයේ විවිධ ශේස්ත්‍රවල විද්වතුන් විශිෂ්ටයින් බවට ඔබව පත් වෙනවා ඔබේ ජීවිත ජයග්‍රහණය කරනවා උතුරුමෙත පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු දැනුම් දීම සඳහා 19.84 කෙටි දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා. මෙට අමතරව බීමත් රියදුරන් අතරංගුට ගැනීමේ විශේෂ මෙහෙයුම් අද සිට ක්‍රියාත්මකයි. යානතුරු අවම කර ගැනීමේ අරමුණින් පොලිස් මූලස්ථානය තීරණය කරලා තිබෙනවා අධියර වශයෙන් දිගටම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදු කරන්න. ජූලි 5 දින සිට මාසයක් පුරාවට දිවයින පුරාම බලපැවැත්වෙන ලෙසට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ මෙහෙයුමේ විශේෂත්වය වෙන්නේ මේ මෙහෙයුමේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සිදු කරන පොලිස් නිලධාරීන් පොලිස් ත්‍යාගාර මුදලෙන් විශේෂ ත්‍යාග දීමක් සිදු කිරීමටත් පොලිස් මූලස්ථානය තීරණය කරලා තියෙනවා. මඩකලපුව රතවාහන රාජකාරියේදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී රිවෝල්වරයක් සහ එම පතරොම් පහක් පැහැරගෙන යාම සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාත්‍රියේ මඩකලපුව පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. මෙහි සෙසු සැකකරුවන් සහ පැහැරගත් ගිනි අවියස් සොයා මෙහෙයුම් සිදු කරන බවද පොලිසිය පවසනවා. බොළඳ අදහස් ප්‍රකාශ කිරීම නතර කර පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කළ යුතු බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ITN සංවාදයේ සජීවි වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. දැන් මේ සජිත් ප්‍රේමදාස මහත්මයා සහ රන් වික්‍රමසිංහ මහත්මයා අතර මොකක් හරි විරසක භාවයක් තිබෙනවද? කුමක්ද මෙතන සිද්ධ වෙන්නේ? හැමදාම එක්සත් ජාතික පක්ෂයේ කරේ තමන්ගේ පාක්ෂිකය අමතක කරලා සුළු පිරිසක් තමන්ගේ තනතුර ගැන කතා කරා. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයාට කවදාවත් සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. එතනින් එහෙම බලනකොට මහින්ද රාජපක්ෂ මහත්මයා ඉතා දක්ෂ නායකෙක්. ඔහුගේ පාක්ෂිකයන්ට හොඳ නරක හෝ සුදුසුකම් තිබ්බ හෝ නැති වුණා සැලකුවා. දැන් කුමක්ද සජිත් ප්‍රේමදාස මහත්මයා මේ කරන ප්‍රකාශ වලින් බලාපොරොත්තු වෙන කාරණේ? දැන් ඔබතුමා නම නොකියන හිටිය. ඔබතුමා ඔය ඕම කිව්වහම ඔය ලපටි අදහස් ඕවගේ තුලින් තමයි ඇති කරන්න හදන්නේ. දැන් ඔය පොඩි ළමයේ මට හෙලිකොප්ටරයක් ඕනේ කියලා ඔවගේ හිතනවනේ. අන්න ඒ වගේ අර උස්සගෙන ඉන්න එක්කෙනා උසගෙන ඉන්නකොට දුවන්න ඕනේ කියලා තියෙනවා. බිම තිබ්බම දන ගන්නවත් බැරි තත්ත්වයකට.
ඔන්න ඔය වගේ දෙයක් තමයි ඇතිවන්නේ. ඔය ප්‍රශ්නේ තමයි ඇති කළ එක්සත් ජාතිපක්ෂ මෙච්චර කල් ගිලදේ. ඇයි ඒ එක්කෙනාගෙනම විතරක් කිව්වේ? අපි පක්ෂීන දවෙන්තයෝ. කාරුණික අපිට අපිට ඇහෙනවා අපි කිව්වේ. අමතුමනේ දැන් සමා වෙන්න. අමතුමා ඔබතුමාට යුතු නැහැ ඔබතුමා මට චෝදනා කරන්නේ. මං මං අහන්නේ ඒ නම කිව්වහම ඉතින් ඒ නම මේ අපිට අහන්න ලැබෙන්නේ. ඒක තමයි ඔබතුමාගේ මංගල සමරුව අමාත්‍යවරයා මේ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් තමුණා. එක්සත් ජාතිපක්ෂ මේ අවුරුදු ගණනක් ඉස්සෙල්ලා මේ මේ අපේ අපේ එක්සත් ජාතිපක්ෂේ දිනන්න අවස්ථාව ඇති වුණාම බැහැයි කියලා මිස්ටර් බීන්ලා කියලා නැති කරලා තිබ්බ කට්ටිය තමයි දැන් ඇවිල්ලා කියන්නේ ඒක කරන්න කියලා. එතුම යාගෙන කියපු ඒවා වැළුවා. මේ මම අකමැති. නමුත් ඔබතුමා කියලා මට මගේ පක්ෂය ආරක්ෂා කරන්න ඕනේ. මේ බොළඳ තර්ක අපි උත්තර දෙන්න ඕනේ. ඉතින් මං කාරුණික පුත් කිසිම පුද්ගලිකක් නෑ. නමුත් ඔබතුමා අහපු නිසා මං කියන්නේ. ඉතින් ඒක මම හිතන්නේ නම් මහන්න එපා කරුණාකර දෙකම බොළඳ තර්ක. එක්සත් ජාතික කිසිම වළංගුතාවයක් නෑ. මම වගකීමකින් කියන්නේ. වත්මන් රජය අධ්‍යාපන විප්ලවයක් සිදු කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේ විවෘත කිරීම් කිහිපයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. සංවර්ධන ව්‍යාපෘති රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරෙන අතර තවත් ව්‍යාපෘතිවල වැඩ ආරම්භ කිරීමද සිදුවනවා. ඉන් කිහිපයක කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණා. මේ අනුව රුවන්වැල්ල කහන්තොට විසල් පානීය ජල යෝජනා ක්‍රමයේ වැඩ ආරම්භ කෙරුණේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙවගින් විශාල පිරිසකට පානීය ජලය සැපයනවා. කලක් තිස්සේ ප්‍රදේශ රැසක ජනතාව බුහුණ පෑ ජල ගැටලුවට ඉන් විසඳුම් ලැබෙනවා. මේ අතර රුවන්වැල්ල කහන්තොට සුලෙයිමානියා මුස්ලිම් මහාවිද්‍යාලයේ නවකුඩනැගිල්ලද අග්‍රාමාත්‍යවරයා තින් විවෘත කෙරුණා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. එය මහල් දෙකකින් සමන්විතයි. මැති ඇමතිවරුන් අතුරු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පළමුවෙන්ම අපි 2015 මම පොරොන්දු වුණ රුවන්වැල්ල ජල නල යෝජනා ක්‍රමය අද ආරම්භ කරා. අපි මෙතෙන්ට පැමිණලා සුලෙයිමාන විද්‍යාලයේ අලුත් ගොඩනැගිල්ල විවෘත කරා. ඒ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය වැඩසටහන. සුලෙයිමාන විද්‍යාලයට අවුරුදු 100 ලැබෙන්නේ එන වර්ෂේ 2020. දැන් මෙතෙන්ට පැමිණිලා මගෙන් ඉල්ලීමක් කරා අලුත් ගොඩනැගිල්ල පරිපාලන ගොඩනැගිල්ලයි තාක්ෂණ ගොඩනැගිල්ලයි වොමනයි කියලා මට. ඉතින් මං හිතුවා මටත් සම්බන්ධ ගමක් නිසා ඒ ගොඩනැගිලි දෙකම මම ලබලා දෙන්නම් කියලා. अध्यापने शतवर्षेट सकने जातिक पास आरंभ कर लभ्यंतर मे आवृत्ति दिन विशाल पेरलिया अध्यापने शतवर्षेट अध्यापने दिनाटम लबल दिन රුවන්වැල්ල බස් නැවතුම් පොළ සහ ක්‍රීඩාංගන වටරවුම් පාර කාපට් අතුරා සංවර්ධනය කෙරෙනවා. එම ව්‍යාපෘතිය වැඩ ආරම්භ කෙරුණේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මැති ඇමතිවරු නැතුරු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. යාපනය පලාලි ගුවන් තොටුපළ කලාපීය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ වුණා. ඒ සඳහා රුපියල් මිලියන 2250ක් වැය කිරීමට නියමිතයි. මෙම අවස්ථාවට අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, රාජ්‍ය අමාත්‍ය විජය කලා මහේශ්වරන් හා යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ුණා. වැදගත් පිළිතීමක තිබෙන මෙම පළාලි ගුවන් තොටුපළ කලාපීය ගුවන් තොටුපළක් බවට පත් කිරීමේ කටයුතු අද අමාත්‍ය අර්ජුන් රන්තුංග සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරුණා. අදින තුනක් යටතේ මෙහි නවීකරණ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ. රජයේ මුදල් රුපියල් මිලියන 1950ක සහ ඉන්දිය ආධාර රුපියල් මිලියන 300ක වේදමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අනුව පලාලි ගුවන් තොටුපළේ ප්‍රධාන දහවන පතේ මුල් මීටර 950 අලුතින් ඇතිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සමගම ආසන 72කට වඩා අඩු ගුවන් යානා මෙහි හැසිරීමේ අවස්ථාව උදා වෙනවා. ව්‍යාපෘතියේ දෙවන අදියරේදී ප්‍රධාන දහවන පතය මීටර 1500ක් දක්වා අලුතින් ඇතිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
මෙම සංවර්ධන කටයුතු අවසන් වීමෙන් පසු පලාලි ගුවන්තොට පොලින් වර්ග කිලෝමීටර 1800ක ගුවන් අවකාශය ආවරණය වන පරිදි ගුවන් යාන හැසිරවීමට අපේක්ෂා කරනවා. පලාලි ගුවන්තොට පොළ සංවර්ධන ව්‍යාපෘති යටතේ 3 වන අධියරේදී දහවන පතය මීටර 2300ක් සංවර්ධනය කිරීමට නියමිතයි. 3 වන අධියරද අවසන් වීමෙන් පසු AL320 හා AL321 වැනි ගුවන් යාන හැසිරවීමේ අවස්ථාව උදාවන බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ. රාත්‍රී කාලයේ ගුවන් යාන ගොඩබැස්වීම සඳහා අවශ්‍ය විදුලිය සියල්ලම ලබා දෙන්න පළවෙනි අධියර තුල ඒ වගේම එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් කුළුණ මේ අපි ඉදි කිරීමටත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ගුවන් හමුදාව මෙතෙක් මේ ගුවන් තොටුපළ භාවිතා කළා. අගෝස්තු මාසයෙන් පස්සේ ගුවන් හමුදාව එක පැත්තකටත් අනිත් පැත්ත සිවිල් මහජනතාව සඳහාත් මේ ගුවන් තොටුපළ විවෘත වෙනවා. මෙම පලාලි ගුවන් තොටුපළත් පළවෙනි අධියර සඳහා අපේ සිවිල් ගුවන් සේවා අධිකාරිය රුපියල් මිලියන 900ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම සංචාරක අමාත්‍යාංශ විසින් මිලියන 1050ක මුදලක් වෙන් කරලා තියෙනවා. බිලියන 2කට ආසන්න මුදලක් පළවෙනි අධියර සඳහා අපි වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ගුවන් තොටුපළවල් 17ක් තියෙනවා. මේන් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් 2යි තියෙනවා. කටුනායක ගුවන් තොටුපළ සහ මත්තල ගුවන් තොටුපළ අගෝස්තු මාසයේ වෙන විට එය තුනක් බවට පත් වෙනවා. පලාලි ගුවන් තොටුපළත් මේ සඳහා එකතු වෙනවා ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් වෙන. මරණ දඬුවම නියම වූ කිසිඳු සැකකරුවෙකු ලබන 17 වනදාත් එක්ක එල්ලා මරන්නේ නැති බවට මන්දනාගාර කොමසාරිස්වරයා අභිහාචනාධිකරණයේ හමුවේ අද පොරොන්දු වුණා. මරණ දඬුවම සම්බන්ධ කිසිඳු ලේඛනයක් මේවන විට Taman වෙත ලැබී නැති බවයි ඔහු අවධාරණය කළේ. ඒ සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු අධිකරණයට දැනුම් දෙන බවද බන්දනාගාර කොමසාරිස්වරයා කියා සිටියා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකල රීඩ් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේ. මෙම පෙත්සමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද නැද්දයන්න පිළිබඳ නියෝගයේද ලබන 17 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එසේම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යන වාද නැද්දයන්න සහ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්නේද නැද්දයන්න පිළිබඳ තීරණයද එදිනට ලබා දීමට තීරණය කෙරුණා. සුරින්දුනේ කතරගම රකිමු සමගිදම තේමා කරගමින් පැවැත්වෙන කතරගම ඇසළ මංගල්‍යයේ 3 වන දිනයදයි. එහි සියලු තොරතුරු ITN මාධ්‍ය ජාලය ඔස්සේ ඔබ වෙත ගෙනීමට කටයුතු යොදා තිබෙනවා. කතරගම පෙරහැර මංගල්‍ය පිළිබඳ එහි සිට තොරතුරු ගෙනෙන්නේ චරිත ධනංජය. අයිබෝවන් ඔබ හරෝහරා අයිටෙන් කඳ සුරිදු වන්දනාව සමගනුයි ජලිත වතාවක් එකතු වෙන්නේ විශේෂයෙන්ම කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ ඒ පෙරහැර චාරිත්‍ර විදි ඉතාමත්ම මැනවින් සිදුවන ආකාරය අපිට දැක බලා ගන්නට පුළුවන්. ඈත ඉතිහාසයේ සිට ඉර හඳ පවතින තුරු දක්වාම මේ කඳ සුරිඳු වෙනුවෙන් සිදු කෙරෙන පොද සත්කාර සිදු කිරීම සඳහා දුටු ගැමුණු රජ තවසේදී මේ නිලධාරී මණ්ඩලයක් නැත්නම් ඒ කටයුතු බාර මණ්ඩලයක් පත් කර තිබෙනවා. වර්තමානයේ මේ විශේෂයෙන්ම මහා දේවාලය බාරව කටයුතු කරන එහි විශේෂයෙන්ම මහබෙත්මේ ලේකම්තුමන් අපිත් එක්ක ඉන්නවා. දයනන්ද අධිකාරී මහලේකම්තුමනි අපි බොහොම ගෞරවයෙන් ඔබ මේ මොහොතේදී පිළිගනු ලබන්නේ. ලේකම්තුමනි අපි කතා කරොතින් මේ මහබෙත්මේ ලේකම් විදිහට ඔබතුමන්ට පැවිදි තිබෙන කාර්යභාරය සහ ඒ වගකීම් සමුදාය කොයි විදිහටද අපිට ඇත්තටම විග්‍රහ කර දෙන්න පුළුවන් වෙන්නේ? ඔව්. දුටුගැමුණු රජතුමාගේ රාජ ආඥාව කනෝ කතරගම දී හාමුදුරන් වෙනුවෙන් වර්ෂය පාසා පාත්තාගෙන යම සඳහා සියලු යටිතල පහසුන් සමග රාජකාරිකරුවන් නිල රාජකාරිකරුවන් හා ප්‍රවේණි රාජකාරිකරුවන් පත් කරලා තියෙනවා. මගේ රාජකාරිය වෙන්නේ ගරු බස්නායලමේ ප්‍රධාන නිලයේ උසුරන ගරු බස්නායලමේතුමාට අවශ්‍ය ඒ නිල මණ්ඩලයේ ප්‍රවේණි රාජකාරිකරුවන් ඒ පෞරාණික චාරිත්‍ර ඉෂ්ට කිරීමට අවශ්‍ය සියලු කටයුතු ඒ සියලු දෙනා දැනුවත් කර පෙරහැර දිනේට පළමු දින බස්නායක මිතුමා ඉදිරියේ ඇවිත් පෙනී සිටින ලෙස ඒ සියලු දෙනා දැනුවත් කර ඒ රාජකාරී හරියාකාරව ඉෂ්ට වෙනවද ඉෂ්ට වෙන්නේ නැත්නම් මොන රාජකාරීද කියලා බස්නායක මිතුමා දැනුවත් කරලා ඒ රාජකාරී ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒ වෙනුවට කළයුතු රාජකාරිය නොකඩවා කවුරු හරි යොදවා හරි පවත්වාගෙන යාමේ ඒ බාර දුර කටයුත්ත බස්නායක මිතුමා දැනුවත් කරමින් ඒ කටයුතු කිරීම.
කතරගම දෙවි හාමුදුරන්ගේ ආශිර්වාදය අනිවාර්යෙන් සියලු දෙනාට ලැබෙනවා පළමුව කිරිවෙහෙර වන්දනා කරලා අෂ්ටඵල මහ බෝධින් වහන්සේ නමස්කාර කරලා කතරගම දෙවි හාමුදුරන්ට පින් අනුමෝදන් කරමින් ඔබ සියලු දෙනා පෙරහැර මංගල්‍යද නරඹමින් කතරගම දෙවි හාමුදුරුව මැද නමස්කාර කරමින් ආශිර්වාදය ලබා ගන්නයි කියලා ඉල්ලීමක් මම සියලු දෙනාගෙන් ඉල්ලනවා බෙහෙවින්ම ශ්‍රීතුමන්ත වෙනවා ඔබතුමන්ට මේ රාජකාරී බහුල මොහතක අපිත් සමග මුණගැසෙමින් මේ සියලු කාරණා පිළිබඳව පැහැදිලි කිරීම සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ පුණ්‍ය භූමියේ සිදුවෙන සියලු තොරතුරු මේ හරෝහරහා විශේෂ විකාශය හරහා ඔබ වෙත ගෙනෙන්නට අපි සියලු කටයුතු සූදානම් කර තිබෙනවා අපි සූදානම් තවත් තැනකදී මේ වගේ පුණ්‍යවන්ත මොහතක මුණගැහෙන්නට නැතත් දේශීය පුවත් කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතියක් නාවික හමුදාව මගින් ආරම්භ කර තිබෙනවා මෙයටතේ උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් කොරල්පර නැවත වගා කිරීමේ කටයුතු කංකසන්තුරේ වෙරළ තීරයේදී ඊයේ ආරම්භ කෙරුණා. වර්තමානයේ වන විට විවිධ හේතුන් මත කොරල්පර විනාශ වෙමින් පවතිනවා. එම කොරල්පර ආරක්ෂා කර ගන්නා අතර නාවික හමුදා දැනුම හා තාක්ෂණය උපයෝගී කර ගනිමින් කොරල්පර වගා කිරීමද සිදු කරනවා. කොරල්පර ආශ්‍රිතව වැවෙන විලෝපික ශාක ඉවත් කිරීම සහ රළු මුහුදු තත්වයන් යටතේ සිදුවිය හැකි හානි මැඩ පැවැත්වීමද ඊට අයත්. දිවයිනේ වෙරළ ප්‍රදේශ රසක කොරල්පර නැවත වගා කිරීම නාවික හමුදාව මගින් සිදු කෙරෙනවා. ඒ නාවික හමුදාපති වයිස් අත්මිරාල් පියල්ද සිල්වා මහතාගේ උපදෙස් අනුවයි. ලංගම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ දිවයින පුරා පාසල් ගොඩනැගිලි 250ක් විවෘත කිරීමේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැතුණා. මීට සමගාමීව දිවයින පුරා පාසල් ගොඩනැගිලි විවෘත කිරීම මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ලංගම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ බෙන්තොට ගාමිණී මධ්‍යම විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාර දෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරුණේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 330ක් පමණ වනවා. ගණිතයේ අසමත් උනා කියලා අනිත් විෂයන්වල දක්ෂතාවයේ තියුණු දරුවෝ එතනින් හැලෙන්නේ නැහැ. හැම දරුවෙක්ම A-level පන්තියේ වසර දෙකක් ඉගෙනගෙන තමයි පාසලෙන් පිට වෙන්නේ. ඒක නීතිමය අයිතියක් බවට පත් කළා වගේම පාසලට අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳව රජයේක වගකීමක් තිබෙනවා. ඒ නිසා තමයි මේ වගේ දෙමහල් ගොඩනැගිලි ළඟම පාසල හොඳම පාසල තාක්ෂණ විද්‍යාගාර පුස්තකාල විවිධ පහසුකම් ඉතිහාසයේ කවදාවත් නැති විදියට වර්තමාන රජයේ කාලය තුළ ලැබෙන හැටි අපි දකිමු. අපි රජයක් හැටියට තවත් යෝධ පිම්මක් පනින්න උසස් පෙළ දරුවන්ට ලෝකෙත් සමග බද්ධ වෙන්න පරිගණකයක් අතරදී මේ දැවැන්ත පිම්ම කැබිනට් අනුමැතියක් ලබා ගන්නවා. අනුරාධපුර අලුත් වැව කුමාර මහාවිද්‍යාලයේ ඉදිකල තුන්මහල් ගොඩනැගිල්ල විවෘත කෙරුණේද ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කෙරුණා. අපේ මේ දරු පරපුර තමයි අපේ අනාගතය බාර ගන්න ඉන්න නියමුවන්. ඒ නිසා අපි විශේෂයෙන්ම මූලික දැන දෙන්න ඕනි අපේ දරුවට. අපේ දරුවගේ දක්ෂතාවයේ තියෙන්නේ මොකද්ද? ඒ දක්ෂතාවයේ උඩ අපි ඒ දරුවව උනන්දු කරවන්න. උනන්දු කරවීම තුළ අපිට කවදා හෝ දවසක ඒ දරුවා ඒ අංශයෙන් ගිහිල්ලා රටේ උසස් තැනකට යනවා අපිට දැක බලා ගන්න පුළුවන් වෙනවා. මේ දරුවා කියන්නේ අපිට තියෙන උතුම්ම වස්තුව. ගාල්ල මාගල්ල සුධර්මා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල ඉදිකිරුණේද ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ එම ගොඩනැගිල්ල සහ දංගෙතර ජයවර්ධන විදුහලේ තාක්ෂණික ගොඩනැගිල්ල සහ බහුකාර්ය ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ අමාත්‍ය වචිර අබේවර්ධන මහතා අතින් රුපියල් 4 කෝටි 5 ලක්ෂයක් පමණ මේ සඳහා වැය කර තිබෙනවා පළාත් පාසල් වලට අවශ්‍ය කටයුතු දැනටමත් සූදානම් කරමින් තිබෙනවා ගාල්ල නගරයේ තිබෙන අනෙකුත් ජාතික පාසල් නොවන පාසල් ශක්තිමත් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ලෝක බැංකුව සමග අදාළ ගිවිසුම මගේ අමාත්‍යාංශය අත්සන් තැබුවා අධ්‍යාපන අමාත්‍යාංශයත් අපේ අමාත්‍යාංශයත් ඒකාබද්ධ වෙලා ඒ ජෙම් අධ්‍යාපන ව්‍යාපෘතිය හරහා අනෙකුත් පාසල් සියල්ලක් ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා කියලත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි මොරටුව පුවක්කරඹ මෙතෝදිස්ත විදුහලේ නව විද්‍යාකාර ගොඩනැගිල්ල රාජ්‍ය මාත්‍රි ඉරන් වික්‍රමරත්න මහතා අතින් විවෘත කෙරුණා. සේලු පහසුකම් වලින් සමන්විතවයි මෙය ඉදි කර ඇත්තේ. අධ්‍යාපනයේ කියන එක සුළු පිරිසකට දායද වෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා ළඟම පාසල හොඳ පාසලෙන් කියලා කියන්නේ අම්මගේ තාත්තගේ සීනේ නිවස ළඟම තියෙන පාසලට දරුවා එවන්න ප්‍රමාණවත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගන්න. ස්ථාන 250ක එකවර අපි මේ පාසල් ගොඩනැගිලි තාක්ෂණාගාර විද්‍යාගාර සම්පත් මධ්‍යස්ථාන විවෘත කළ රට හරහම මේ වැඩපිළිවෙල අපි ඉදිරියට ගෙන යනවා හැම දරුවෙකුටම ඒ අවස්ථාව ලබා දෙන්න.
लंगम पासल होदुम पासल व्याप्रति अटते अकुरन असार मध्य महाविद्यालय नव गुडनगिल्ल अमात्य एमएचए हलीम महतागे प्रधानत्वयेन विवृत केरुणा रुपया लक्ष 500ක් पमन मे सदहा व्यय कर तिबेनवा අවිසාවේල්ල ශාන්ත මරියා විදුහලේ නව ගොඩනැගිල්ල ඉදිකරුනේ රුපියල් ලක්ෂ 200ක වේතමින් මෙම දෙමහල් ගොඩනැගිල්ල අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා අතින් සිසු අයිතිටපත් කෙරුණා ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ මෙය ඉදිකර ඇත්තේ මේ රට ඉදිරියට ගෙනියන්න ඕන නම් ඒ හැම ශේෂ්ත්‍රයකම තාක්ෂණය ඉදිරියට ගෙනියන්න ඕන අද ලෝකයේ ඉදිරියෙන් යන්නේ මේ දේවල් අපේ අභියෝගය තමයි ඊළඟට අධ්‍යාපනයේ මූලිකම අංගය වෙච්ච පුරවැසියා හදන තැන බවට මෙතනපත් කරනවා එංගලන්තයේ පුරවැසියෙක් නෙවෙයි ලංකාවේ පුරවැසියෙක් හදාගන්න සෑම ආගමකටම ඉති පාසල් ක්‍රියාකල යුතුය මේ අධ්‍යාපනයේ පුළුව රටක ගමන් මඟ අනිවාර්යයෙන්ම තීරණය කරනවා එනිසා මේ රට මේ ඉදිරි දශකයේදීවත් හදා ගන්න අපි හිතා ගන්න ඕනේ ඒකට මේ අලුත් තාක්ෂණ විද්‍යාගාරය හරහා ඔබගේ දැනුම ශක්තිමත් කරගෙන ලෝකයේ ජය ගන්න කියලා මම අපේ දූ දරුවන්ගෙන් ඉල්ලනවා රක්වාන ශාන්ත ජෝන් දෙමළ මහාවිද්‍යාලයේ ඉදිකරන නව පාසල් ගොඩනැගිල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා නව දෙමහල් ගොඩනැගිල්ලට අමතරව ගුරු විවේකාගාරය සහ ආපන ශාලාවද විවෘත කෙරුණේ හේෂා විතානගේ මහතා අතින් शिल्प सेना प्रदर्शन लबन दहाटवन कोलंब बंडार नायक जात्यांतर संबंधन शालावेदी अग्रमात्य रनिल विक्रम सिंह महतागे प्रधानत्वेन आरंभ किरण बव कैबिनेट नोवन अमात्य सुजीव सेन सिंह महता पवसनवा कोलंब पेवति माध्य साकच्चावकदी ए महता मे भव संधान कला शिल्प सेना वेडसटहन कोलंब बंडार नायक सम्मंत्रण शालावेदी लबन दहाटवन सीट विसीन तेक् पवत्वेनवा नवीन ताक्षणीय नीलहरित कलाप नवनिपयुम दनुम विनोदे मेन्म वृत्ति पुहन अवस्था पिलिबंधव जनता वनुपत्म सदा मेहिदी कटयत किरण अति अडुमिल यटते पासापोत अलविय मेन्म त्रिविध हमुदा निष्पादन जनता वट मिलदी गनीमटद प्रदर्शन भूमिय पहसुकम सल सातिबेनवा त्रिविध हमुदा बंधवा गनीम सिधुकिरीमद प्रदर्शन भूमिय दी सिधुकिरणवा प्रदर्शन पासाल दर्वण सदा नोमिले पवत् अमाद्य सुजीव सेन सिंह महता सदहां वेडिटियान सदा पमना रुपया सीएक प्रवेश पत्र खानुन्वादेनवा शिल्प सेना प्रदर्शन इदिरी तब दिस्ट्रिक पहाकट व्याप्त किरण बबद अमातिवरिया मेहदी सदहां मेहदी अभी बलापुरत्वेन्ने विद्यावताक्षण अंग दुलाहकट मेक वेंकरला जनतावट धनस मे विद्यावसताक्षण सह पर्यशन जनतावट मेक लंकरला दीम निष्पादन क्रम मार्ग दाहतर विवृतकर दिंड बलापुरत्वेन රසු 8 වෙනි ස්ථානයේ අපි නවෝත්පාදන සම්බන්ධයෙන් ලෝකයේ ඉන්න ස්ථානය 68කට වගේ ප්‍රමාණයකට අපිට ගේන්න පුළුවන් නම් මේ අපි වැඩසටහන දියත් කරන්නේ නැවත රට යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින්. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන අවසන් තරගය ඉන්දියාවට එරෙහිව හෙට පැවැත්වෙනවා. ඒ එංගලන්තයේ ලීඩ්සී හෙඩින්ග්ලී ක්‍රීඩාංගණයේදී. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ අද තොරතුරු ගෙනෙන්නේ එංගලන්තයේ සිටින අපේ නියෝජිත හසිත අකලංක දයාලගේ. एक दिन क्रिकेट लोकसलान तरंगावली श्रीलंका खंडे में मेदपेल पीतिकार कुशल मेडी सिटा आईटीन प्रवृत्ति समगीन नवक पीतिकार श्रीलंका खंडे मे आप गमन मगेन मुखदी तेनी गोडा टीम उदाबर कट्टी मेतंट आवट पास सीनियर्स गोडा कथा पट्टी इस दिखा हिमदेल वेट इन लावे मट गुडाई दामद कथा ओणम क्रीडके मे फेल पुलवा හැමෝම හොඳ කියනවා. ඉතින් රන්ස් නොගහද්දි සමහරලාට කට්ටිය වැරද්දේවල් කියන්න පුළුවන්. ඉතින් ඒවත් තමන්ගේ ඔළුවේ තියාගෙන කොහොමද ඉස්සරහට යන්නේ කියන එක තමයි වැදගත් වෙන්නේ. ලොකුම අභියෝගයක් උනේ සමාජයෙන් නිල් වෙන මේ බලපෑමද? ඇත්තරම ඉතින් ඔව් මට ගොඩක් දේවල් කිව්වා. ඉතින් ගොඩක් ඇත්තන දුක හිතුණා. මොකද මම හොඳට කරලා තිබ්බා. කලින් මන් ටෙස්ට් වල හොඳට කරලා වන්ඩේර මට එච්චර සාර්ථක වෙන්න හම්බුනේ නැහැ. කලින් කරලා පෙන්නලා තියෙනවා මට කරන්න පුළුවන් කියලා. FB එකේ මට channel වලින් මට කියපු දේවල් මම ඉතින් ඒවා ගණන් ගන්න නැහැ. මොකද ඕනගෙන්ට ඔය දේවල් දේවල් කියන්න පුළුවන්. ඉතින් press එකදී මම මේ දෙයකට මම සමාවිල්ලුවා. මොකද මට ඒ වෙලාවේ තිබ්බ දුක දන්නේ මම විතරයි. ප්ලේ කෙනෙක් තමයි ඒ වගේ තැනකට වැටුණාට පස්සේ තමයි තේරෙන්නේ කොහොමද ගොඩින්නේ කියලා. පැට්ලා ඉන්න කෙනෙක් ටීම් එකෙන් හරි මීඩියාගෙන් හරි තමන් උඩ තියලා කතා කරනවා නම් ඉතින් ඒ ප්ලේට තිස්සර මැච් වලට හොඳින් කරගන්න පුළුවන්. ඉතින් තවත් පල්ලෙට දාලා කතා කරද්දී එයාට උඩේමක් නැහැ. තවත් පල්ලෙට වැටෙන විතරයි වෙන්නේ. ඉතින් මං හිතනවා මට ගොඩක් අය කතා කරා. ඉතින් මම ඒකනේ ගොඩක් සතුටු වෙනවා. රටේ ජනතාවගෙන් මොනවද ඉල්ලන්න තියෙන්නේ? ඉස්සර වගේම ඉතින් අපිත් එක හිටියා. අපි මැච් පරිදිනුවත් අපිට සමහරට බයින්නේ ගොලන්ගේ තියෙන දුකට. ඉතින් අපිත් මැච් පරිදින්නේ මේ අපි දිනන බලන් තමයි යන්නේ. රට වෙනුවෙන් සෙල්ලම් කරන්න. ඉතින් අපිත් මැච් දිනන්න ආසයි. මම අන්තිම හිතනවා මම අන්තිම කාලේ මැච් අවුරුදු එකම හරි විතර අපි පරිදුනේ
अपे टीम में अलूते प्लेस लाई थिंक टीम में एक पार्ट हिट सीनियर्स लगे पास अलूते कटी आड़ पास अमार ई थिंक जनता हिंगे थिंक आप कलिंग हिटिया गेम आप इत इस तीन हमदर कर दी नारकड़ कर दी हेमोत इन गलते हमें सर तरगवली नौतम तुर्त समगीन न्यायित्व बहुमन बलापुरुत्व समगन आईटीएन प्रवृत्ति अंशे वेनुवेन वर्ण लक्ष्मण समगीन मम हसिता कलंक दयालगे श्रीलंका क्रिकेट आयतने अनुग्रहेन එත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුර දෙකේ සිට ITN පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk